ආයුබෝවන් අපේ නැවතත් School of Fitness powered by Fitness Island ආයතනය තුලින් මම ලුසන් පුස්පරාජ් අද අපි ඔයාලට එදා අපි කියලා දුන්නා කොහොමද ප්‍රී වර්කවුට් මීල් එකක් හදාගන්නේ කියලා. ඉතින් එදා සාර්ථකව අපි ඒක නිම කළා. අද අපි ඔයාලට කියලා දෙන්න යනවා පෝස්ට් වර්කවුට් මීල් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අනිවාර්යෙන් පෝස්ට් වර්කවුට් මීල් එක අනිවාර්ය දෙයක්. ट्रेनिंग कर लगे मील एनबोलिकटबोलिक मसल ब्रेक डाउन करना तो अला करना एक अनिवार्य मसल डेवलपमेंट अनिवार्य एनबोलिकनबोलिका अभी कैम वेल कैम वेल अनिवार्य वर्कआउट मील एक हदागा मे वास्तव की एक अत्र यूज कर मिंच बीफ सह कुक राइस एवगेम टेस्ट तेना ऑलिव ऑयल एवगेम लाइम एंड ग्रीन सलाद इधे मारे वाले ग्रीन सलाद अत्यावश्यम साल्ट एंड पेपर दैट्स इट बहुत सरल समाला हिता पुड़वा मेकिंग कुकर स्पाइसेस उतना है मुझना है स्पाइसेस ब्लैक पेपर इतर है साल्ट इतर है නමුත් හොඳ ටෙස්ට් පෝස්ට් වර්කවුට් මීල් එකක් හදන්න තමයි අපි ලෑස් දෙන්නේ. අපි බලමු කොහොමද හදන්නේ කියලා. අපි ඉස්සලාම කුක් කරගත්තු රයිස් ටික තියෙනවා. අපි හදාගමු සාමාන්‍යයෙන් ග්‍රෑම් 250ක් බීෆ් ග්‍රෑම් 250ක් අනිවාර්යෙන් අපි කුක් කරන්න ඉස්සලා අපි අනිවාර්යෙන් අරගන්න ඕන මේක තමයි මින්ච් එක. හොඳට බලන්න. ग्राम देसी है पनाहक इन आप यानी वारे में कर ग्राम देसी है पनाहक अभी में कर गत्ता इतने दिया अभी अनिवार्य में मंगवा कर क्यों हुआ अनिवार्य में ओलिव ऑयल मिक्स करना पड़ता है अभी में कर दूंगी बीफ के अन्य होंदे प्रोटीन बहुल आहार इलाक इतिंग अनिवार्य में ब्लैक पेपर वाला की टेस्ट के अनुवा वागे में सॉल्ट सामान्य बीफ समार हितना कुकर गुड़ा पेला
ගොඩක් තම්බන්න ඕනයි කියලා හිතනවා. නමුත් ගොඩාක් දුරට මම යූස් කරන්නේ මින්ච් එක ඇන් ස්ටේක් එක. ඒ ස්ටේක් එක ගන්නකොට අපි අනිවාර්යයෙන්ම මැද අපි අනිවාර්යයෙන්ම පොඩ්ඩක් ලේ පාටට හිටින්න තියෙන්න ඕන. එතකොට අපිට හරි ලේසි ඒක ආහාරයට ගන්න. ඉතින් මෙතනදී උපරිම විනාඩි 8ක් හෝ 10ක් තමයි මේකට වැය වෙන්නේ කාල සීමාව. ඉතින් බොහොම ලේසි. මෙතනදී කුක් රයිස් ග්‍රෑම් සාමාන්‍යයෙන් අපි කෑම වේලක් අපි පෝස්ට් වර්කවුට් මිල් එකක් ගන්නකොට අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන් රයිස් ගන්න පුළුවන් ස්වීට් පොටැටෝ ගන්න පුළුවන් ඕට්ස් ගන්න පුළුවන් කොම්ප්ලෙක්ස් කාබෝහයිඩ්‍රේට් එකක් තමයි අපි අනිවාර්යෙන් යූස් කරන්න ඕන. ඉතින් ඩයට් එකේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් කන්ටෙස්ට් ප්‍රෙප් කරන කෙනෙක් නම් බය වෙන්න එපා. වර්කවුට් එකෙන් පස්සේ කාබෝහයිඩ්‍රේට් ගන්න අනිවාර්යෙන් කොම්ප්ලෙක්ස් කාබෝහයිඩ්‍රේට් එකක් ගන්න ඕන. ඒක ඩිපෙන්ඩ් වෙනවා ගාන තීරණය වෙනවා. ඒ කියන්නේ ග්‍රෑම් ගාන තීරණය වෙනවා ඔයාලගේ ඩයට් එකේ ඉන්න විදිය සහ ඔයාලගේ බොඩි එක අනුව කොච්චර ග්‍රෑම් ප්‍රමාණයක් ගන්න ඕනද කියලා. මම නම් මගේ පෞද්ගලිකව ගන්න මම අනිවාර්යෙන්ම ග්‍රෑම් 150ක් ඕ 200ත් අතර තමයි වයිට් ග්‍රෑම් රයිස් ගන්න. ඒ වගේම ග්‍රීන් සලාඩ් එක අනිවාර්ය දෙයක්. අපිට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා ප්‍රෝටීන් ග්‍රෑම් 18ක් 20ත් අතර. ඉතින් ග්‍රෑම් 200ක් ගත්ත කියන්නේ අනිවාර්යයෙන්ම ග්‍රෑම් 40ක් විතර ප්‍රෝටීන් අපිට එනවා. අනිවාර්යෙන් වයිට් රයිස් ග්‍රෑම් 150ක් කියන්නේ අනිවාර්යයෙන්ම කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 40ත් 30ත් 40ත් අතර අනිවාර්යෙන් එනවා. ඉතින් ඒ නිසා බැලන්ස් ආහාර වේලක්. ඉතින් මම ඒකයි ඔයාලට කිව්වේ ස්වීට් පොටැටෝ ගන්න පුළුවන් ඕට්ස් ගන්න පුළුවන් ඒ වගේම රයිස් ගන්න පුළුවන්. රයිස් නම් බාස්මති සම්බා ඕන දෙයක් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මොකද ඒක ඔයාලගේ ටේස්ට් එක අනුව තමයි වෙන්නේ. හැම වෙලේම කෑම වේල බෝරින් කරගන්න එපා. ඔයාලා අනිවාර්යෙන්ම මේදී අනිවාර්යෙන්ම ටේස්ට් එකට අනුව ඔයාලගේ ඩයට් එක හදාගන්න උත්සාහ කරන්න ඕන ඔයාලා. එහෙම නැති වුණොත් හැමදාම කන විදියට කෑවොත් බෝරින් වෙනවා. බොඩි බිල්ඩින් කියන්නේ ඩයට් එක කියන්නේ බොහොම කලාත්මක දෙයක් ආර්ට් එකක් ඒක. ඉතින් ඒ ආර්ට් එක අනිවාර්යෙන්ම අපි යූස් කරන විදිහක් තියෙනවා. ඒ යූස් කරන විදිහට අපි යූස් කරන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට ඒ ආර්ට් එක සම්පූර්ණයෙන්ම එපා වෙලා යනවා.
ඉතින් බොහොම කැපවීමක් තියෙන ස්පෝර්ට් එකක් බොඩි බිල්ඩින් කියන්නේ. ඉතින් හැම වෙලේම ඔන් ටයිම් අපි අපේ ආහාර වේල ගන්න ඕන, හරි ඩිසිප්ලින් එකක් තියෙන්නේ. ඉතින් මේක ජීවිතේට ඇතුළත් කරගන්න පුළුවන් නම් මම හිතනවා අපේ ජීවිත මීට වඩා ගොඩක් සාර්ථක වෙයි කියලා. ඉතින් කොවිඩ් එකත් එක්ක අපි මේ කාල සීමාව ඉන්නේ. ඉතින් සමහර අය ට්‍රේනින් කරනවා, සමහර අය ට්‍රේනින් නොකර ඉන්නවා, සමහර අය හෝම් වර්කවුට් කරනවා. මම හිතනවා ගොඩාක් දුරට ඉමුනි සිස්ටම් එක හදාගන්න නම් අනිවාර්යෙන්ම ඔයාලා වර්කවුට් කරන්න ඕන. ඒ වර්කවුට් කරනකොට තමයි මේ කොවිඩ් එකට අනිවාර්යෙන්ම කොවිඩ් එකත් එක්ක ෆයිට් කරන්න පුළුවන් ඉමුනි සිස්ටම් එකක් හදාගන්න පුළුවන් හැකියාවක් තියෙන ඔයාගේ ව්‍යායාම කරපුවාම. ඉතින් අනිවාර්යෙන් බැලන්ස් ඩයට් එකක් ගන්න කොටත් ඒ විදිහමයි. හෙල්දි ෆුඩ් එකක් ඔයාලා ගන්න. ඒ හෙල්දි ෆුඩ් එක ගන්නකොට අනිවාර්යෙන්ම ඉමුනි සිස්ටම් එක ඔටෝමැටිකලි ඔයාලගේ බොඩි එක තුළ නිර්මාණය වෙනවා. ඉතින් ඒ අනුව අපිට පුළුවන් කොවිඩ් එකත් එක්ක ෆයිට් කරන්න. ඉතින් බොහොම ආරක්ෂාකාරී විදිහට ඉන්න කියලා තමයි මේ වෙලාවේ කියන්න තියෙන්නේ. ඉතින් ස්ටේ සේෆ් ඇන්ඩ් ස්ටේ හෝම් කියලා කියන්නත් බෑ, මොකද මම ක්‍රීඩකෙක් නිසා. නමුත් අනිත් අයට කියනවා මම ස්ටේ හෝම් කියලා. නමුත් ක්‍රීඩාව කරන අයට අනිවාර්යෙන් ඔයාලගේ ව්‍යායාමය අනිවාර්යෙන් කරන්න, මොකද ඒක ඔයාලගේ ඉමුනි සිස්ටම් එක හදාගන්න ඔයාලගේ ලයිෆ් එකට ලේසි. විනාඩි 3ක් ඇතුළත මේ අපේ බීෆ් එක රෙඩි. මම යාට ඔයාලට ඒකයි කිව්වේ, අර ගොඩාක් දුරට කේචප් වලින් සෝස් වලින් මෙදෙන්න, බාබිකියු සෝස්, ඒ වගේම ටොමැටෝ සෝස්, ඒ වගේම ගොඩක් වර්ග තියෙනවා, ෂුගර් ඇඩ් වෙලා තියෙන වර්ග තියෙනවා. ඒ වලින් ගොඩක් දුරට ඇඩ් වෙන්න, මොකද ඒවා ගොඩක් ෂුගර් ඇන්ඩ් ෆැට්. ලීන් බොඩි මසල් එකක් තමයි අපිට යූස් කරන්න හදා ගන්න ඕන. එහෙම නම් අපි අනිවාර්යෙන්ම යූස් කරන්න ඕන හෙල්දි ෆුඩ් එකක්. ඉතින් ෂුගර් ගොඩක් ෂුගර් ලෙවල් එක තියෙන ආහාර වේල් ගන්න එපා. මොකද මේ වෙනකොට ලංකාවේ කතා වෙන දෙයක් තමයි විෂ ආහාර ද්‍රව්‍ය තියෙනවා කියලා. නමුත් මේ ගන්න ආහාර වේල් මං ඔයාලට මේ කියලා දෙන ආහාර වේල් කිසිම විසක් මේවල නෑ. සම්පූර්ණම හෙල්දි ෆුඩ් එකක් තියෙන්නේ. ඉතින් ඔයාලගේ ඉමුනි සිස්ටම් එකට ඒ වගේ බොඩි එක ලීන් බොඩි මසල් එකක් බිල්ඩ් අප් කරගන්න මේ හැම දෙයකටම අත්‍යවශ්‍ය වෙන ආහාර වේලක් තමයි මේ අපි දැන් නිර්මාණය කරන්නේ. විනාඩි දෙකකින් අපේ පෝස්ට් වර්කවුට් මීල් එක රෙඩි. ඉතින් අනිවාර්යෙන් හොඳට ට්‍රේනින් කරන්න, හાર્ට් ට්‍රේනින් කරන්න, ටෙක්නික් එකට කන්සන්ට්‍රේට් කරලා මසල් එක ඩෙවලොප් කරගන්න. ඉතින් නිරෝගීව ඉන්න කියලා තමයි මම මේ වෙලාවෙත් කියන්නේ. ගොඩාක් දුරට අපේ මිනිස්සු ගොඩාක් නිරෝගීව ඉන්න නැත්තේ ඒගොල්ලන්ගේ ගන්න ආහාර රටාව නිසා තමයි ගොඩාක් නිරෝගීකම නැත්තේ. ඉතින් ඒ නිසා නිරෝගීකම හදාගන්න නම් අපි විෂ ආහාර සහිත ද්‍රව්‍ය ගන්න ඕන. අනිවාර්යෙන් අපිට ට්‍රේනින් එක අත්‍යවශ්‍යම වෙනවා. ඉතින් හෝම් වර්කවුට් එක හරි කමන්නේ කරන්න පුළුවන් නම් කුකින් එකත් එක ස්ටයිල් එකක් තමයි. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලා බොඩි බිල්ඩින් කරනවා නම් මේ ස්පෝර්ට් එක කරනවා නම් අනිවාර්යෙන්ම කුකින් එකත් ඔයාලට ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක ලොකු දෙයක් නෙමෙයි, බොහොම සරලයි. අපේ ඔයාලා දකින්න ඇති අපි මම භාවිතා කරපු ද්‍රව්‍ය සෝල්ට් ඇන්ඩ් පෙපර්, ඒ වගේම ලයිම්. අපි අර ලංකාවේ කන විදියට ස්පයිසස් දාලා උයලා කරලා එහෙම කන ආහාර රටාවක් නෙමෙයි ඇත්තටම බොඩි බිල්ඩර්ස් ලගේ තියෙන. ඉතින් ගොඩක් ඩිසිප්ලින් එක යන ක්‍රීඩාවක් නිසා බොහොම කෑම වේලත් හරි ඩිසිප්ලින්. ඉතින් රයිට් මේක කුක් කළා ඉවරයි අපි
राइट इक तमाई अपे 6000 पोस्ट वर्कआउट मील लगा राइट इन इतना अत्तरों में गोड़ा पीनी ला दिव्बट में एक हिम लोकु क्या मिले लाने में अबे बेहतर दिया करूं लाइम टिका एक वाके टेस्ट का अनु दिख रहा जानना पड़ोगा ये वाके हम मैं तेरे दिया भी ओलिव ऑयल दिया माना उस सलाद देगा तब इधर ओलिव ऑयल टिका इनमें मैं कोडिंग मैं ऐड करेगा ना कि आवत तेल मतलब फैट टेकर तब इधर अनिवार्य आते हैं वैसे मैं क्या है कि पोस्ट वर्कआउट मील लेकर अनिवार्य अब इधर फैट टेकर ताते वैसे के ला फुल कंप्लीट माइक्रो न्यूट्रिशन अति आहार वेला बीफ व्हाइट राइस एंड सलाद ग्रीन सलाद इतने एक तमाम अभी නවතත් ජොයිට මෙතනට අඳගහමු මේකේ ටේස්ට් එක කොහොමද කියලා බලන්න. ඉතින් බලන්න හැකියාවක් තියෙනවා. මොකද මම ටේස්ට් කරනවට වඩා හොඳයි තව කෙනෙක් ටේස්ට් කරලා ඒක ඔයාලට දෙන එක. මේකත් එක්කම ඔබ මුකන්න. කොරනවා. මේක මේකත් එක්ක මිස් කරන්න පුළුවන් ඕනනම් ෆෑන් එකේ මිස් බීෆ් නේ මිස් එක මිස් බීෆ් එක ඉතින් මොන බීෆ් එක ගත්තත් ඒකේ තියෙන ප්‍රෝටීන් ප්‍රමාණය ඒ විදිහටම තියෙනවා ඉතින් වෙනස් වෙන්නේ ඇත්තටම බීෆ් වල සමහර ලාට වල ආහාරය තියෙන වීල්ස් කියලා يعني වීල්ස් කියන්නේ වසු පැටි එක ගත්තොත් ඒ වසු පැටි එක කොන්ද 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 තමයි වීල්ස් කියලා කියන අපි ඒක හරි සොෆ්ට් එකක් මේ ඇත්තටම මේ ලංකාවේ නම් නැහැ වීල් එක. නමුත් හොඳ ප්‍රෝටීන් ප්‍රමාණයක් තියෙන මේකට තමයි වීල්ස් කියන්නේ. ඉතින් ඒක තමයි පිටරට අවුලක තමයි. මේක තියෙන්නේ টপ සයිඩ් එක තියෙන ලංකාවේ টপ සයිඩ් එක තියෙන්නේ. ඉතින් කියුබ්ස් තියෙනවා. ඕන දෙයක් යූස් කරන්න කියලාත් තියෙනවා. එකම ප්‍රෝටීන් එක. පෝස්ට් වර්කවුට් මීල් එක වර්කවුට් එක ඉවරලා කොච්චර වෙලාවක් ඇතුළත ගන්නවද? උපරිම වර්කවුට් එක ඉවරලා සමහර වෙලාවට දැන් ඔයාලා ගන්නවත් ඇති ප්‍රෝටීන් ෂේක් එක හරි එහෙම ගන්නව නම් අනිවාර්යෙන් ප්‍රෝටීන් ෂේක් එක අරගෙන පැයක් වගේ ඇතුළත පැයක් ඒත් විනාඩි 90ක් ඇතුළත අනිවාර්යෙන් වර්කවුට් මීල් එක පොස් වර්කවුට් මීල් එක ගන්න ඕන. අනිත් එක තමයි ඔයාලා අනිවාර්යෙන් ට්‍රේනින් කරලා ඉවර වෙලා හොඳට ප්‍රෝටීන් ෂේක් එකකට වඩා මම ඔයාලට කියන්නේ හොඳට වතුර බොන්න අනිවාර්යෙන්. ට්‍රේනින් එකෙන් පස්සේ මේක මම ඔයාලට දෙන වෙන වෙන ට්‍රික් එකක්. අනිවාර්යෙන්ම ට්‍රේනින් එකෙන් පස්සේ වර්කවුට් ප්ලෑන් එකෙන් පස්සේ අනිවාර්යෙන්ම ඉමීඩියට්ලි ඔයාලා වර්කවුට් ප්ලෑන් එකෙන් පස්සේ වතුර බොන්න ඕන. වතුර බීලා අනිවාර්යෙන්ම කාඩියෝ කරනවා නම් ඔයාලා කාඩියෝ කරලා ඉවරලත් වතුර බොන්න පුළුවන්. එහෙම නැත්නම් වර්කවුට් එක කරලා ඉවරලත් වතුර බොන්න පුළුවන්. අනිවාර්යෙන්ම අනිත් එක තමයි ස්ට්‍රෙචින් කරන්න ඕන අනිවාර්යෙන්ම. ට්‍රේනින් කරලා ඉවරලා අනිවාර්යෙන් ස්ට්‍රෙචින් කරන්න ඕන. ඔයාලා කන්ටෙස්ට් ප්‍රෙප් කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම 7 පෝසින් කරන්න ඕන. ඒවා ටික අනිවාර්යෙන් කරලා ඉවරලා අනිවාර්යෙන්ම ක්ලීන් අප් එකක් දාන්න ඕන. බොඩි එකට අනිවාර්යෙන් ෆ්‍රෙෂ් වෙන්න වොෂ් එකක් අනිවාර්යෙන් දාගෙන තමයි ෆස්ට් වර්කවුට් මීල් එකට අපිට එන්ටර් වෙන්න වෙන්නේ. මොකද එහෙම නැතුව ක්ලීන් වෙන්නේ නැතුව ගන්න එපා ෆස්ට් වර්කවුට් මීල් එක. අනිවාර්යෙන්ම වර්කවුට් එකට ඉවර වෙලා විනාඩි 90ක් ඇතුළත ඔයාලා ෆස්ට් වර්කවුට් මීල් එක ගන්න. මෙතනදී ඔයාලට යූස් කරන්න පුළුවන් ටේස්ට් එකක් ඔයාලගේ බීෆ් නැත්තම් චිකන් චිකන් නැත්තම් ෆිෂ් ෆිෂ් නැත්තම් ටර්කි එමත් නැත්තම් ඒක්ස් හරි කමක් නැහැ. ඔයාලට පුළුවන් තරම් ප්‍රෝටීන් ප්‍රමාණය දෙන්න පුළුවන් නම් තමයි වඩාත්ම හොඳ. එග් ඇන් රයිස් වගේ මික්ස් කරන්න පුළුවන් නේද? ඔව් එග් ඇන් රයිස් එග්ස් ඇන් රයිස් පාවිච්චි කරන්නත් පුළුවන්. ස්වීට් පොටැටෝ පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේ බෝ බැලන්ස් ආහාරයක් තමයි අනිවාර්යෙන් පොස්ට් වර්කවුට් මීල් එකට ගන්නවා. මොකද අපිට අනිවාර්යෙන් අපි කැටබොලික් කරලා ඉවරනකොට අපිට බොඩි එක ඉල්ලන්නේ අනිවාර්යෙන්
ප්‍රෝටීන් දෙන්න කියලා. ඉතින් ඒ නිසා ප්‍රෝටීන් එක අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඉතින් මෙතන ග්‍රෑම් ප්‍රෝටීන් ග්‍රෑම් 40ක් විතර දෙනවා. ඒ වගේම කාබෝහයිඩ්‍රේට් දෙනවා 35 40 අතර. ඉතින් ඒක හා සමානයි. මොකද පෝස්ට් වර්කවුට් මීල් එකේදී අපි අනිවාර්යයෙන්ම සමාන විදිහට තමයි කාබෝහයිඩ්‍රේට් ඇන් ප්‍රෝටීන් ප්‍රමාණය ගන්න ඕන. ඉතින් සලාඩ් එක තියෙනවා. සලාඩ් එකට අපි අත්‍යවශ්‍ය කරන විදිහට ඔලිව් ඔයිල් දාලා තියෙනවා. ඉතින් ඔලිව් ඔයිල් එකේ ඔයාලා දන්නවා හොඳටම 1 ග්‍රෑම් ෆැට් එකේ තියෙනවා කැලරීස් 9ක්. ඉතින් ඒ වගේ අපිට ටීස්පූන් එකක් ගත්තොත් හොඳටම ඇති ඔලිව් ඔයිල් හැම කෑම වේලකටම. මම විශ්වාස කරනවා හැම කෑම වේලකටම 1 ටීස්පූන් ඔලිව් ඔයිල් ගන්න කියලා මම ඔයාලට සජෙස් කරනවා. ඒක ගොඩාක් හොඳ ෆැට් එකක් නිසා අපිට පුළුවන් බිල්ඩ් අප් කරන්නත් පුළුවන්, ඒ වගේම එනර්ජි එකත් ගන්න පුළුවන්, ඒ වගේම මෙටබොලිසම් රේට් එක හරියට වැඩ කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් අපිට අනිවාර්යයෙන් ෆැට් එකක් බර්න් කරන්න ෆැට් එකක් අපේ ඇඟ ඇතුලේ තියෙන්න ඕන. ඒ නිසා අපිට මෙටබොලිසම් රේට් එක වැඩි වුණොත් විතරයි අපිට ෆැට් එකක් බර්න් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ටික මතක තියාගන්න මේ පෝස්ට් වර්කවුට් මීල් එකේ. Right, thank you. හැමදාම වගේම channel එක බලන්න ප්‍රශ්න ඔක්කොම කමෙන්ට් කරන්න අපි කමෙන්ට්ස් කියවන. ඒ කමෙන්ට්ස් කියවලා තමයි ඊළඟ වීඩියෝස් වල අදහස් ගන්න. ඔයගොල්ලන් කලින් කමෙන්ට් කරලා තිබ්බා මේ වගේ පෝස්ට් වර්කවුට් මීල් එක ප්‍රීද ඒ අදහස අරන් අපි මේ පාර කරනවා. මේ වීඩියෝස් වල තියෙන කමෙන්ට්ස් වලින් අදහස් අරගෙන දිගටම වීඩියෝස් බලන්න පුළුවන්. උෂණ ෆලෝ කරන්න Facebook, Instagram වල ඉන්නවා. අපි කලින් කතා කරේ upcoming tour එකක් එනවා. ඒකේ විස්තරත් ඔක්කොම දැනගන්න ෆලෝ කරන්න channel එක subscribe කරලා තියාගන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. කොස්තුදී එනං school of fitness powered by fitness island ආයතනය තුලින් නැවතත් හමුවෙමු. ඉතින් මගේ ඉදිරි competition තුමක් එනවා. ano classic, mr olympia amateur and chicago pro මේ තුනම win කරන්න හැකියාවක් ලැබෙන්න කියලා ඔය හැමෝම ප්‍රාර්ථනා කරන්න කියලා ඉල්ලන ගම විශ්කරන්න කියලා ඉල්ලන ගම ඔයාලට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉල්ලන්න. Thank you.